සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන දත්තවලට වඩා තුන් ගුණයක කොවිඩ් රෝගීන් ප්‍රමාණයක් සමාජය තුල සිටිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පවසනවා. ඩෙල්ටා කියන ප්‍රභේදයත් එක්ක තමයි මේ අවස්ථාවේදී පැතිරෙන්නේ. මේක ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවල හැටියට පහුගිය සුමානයේ 24,000ක් රෝගීනොත් 918ක් මරණත් සිදු වූ බවට දත්තවලින් ප්‍රකාශ වෙනවා. අපි දන්නවා මේ වගේ සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත එනකොට අපේ සමාජයේ මීට වඩා මේ වගේ තුන් ගුණයක් පමණ රෝගීන් සිටිනවා කියන එක. මුලදී 10.5% පමණ වූ මරණ සංඛ්‍යාව මේ වෙනකොට දත්තවලට අනුව 4%ක් හෝ 5%ක් පමණ ප්‍රමාණයට වැඩි වී තිබෙනවා. එම මාධ්‍ය හමුවට සූම් තාක්ෂණයේ ඔස්සේ එක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඉදිරි සති දෙක තීරණාත්මක බවයි. මේ නෙල්ල ප්‍රදේශයේ කියන එක අපේ ජනතාවය විශාල ලෙස හැදුනොත් මේකෙන් අපි විශාල දෙයක් හැදුනොත් ඒක දේන එක අවශ්‍යයක් තමයි. ගොඩක් දේවල් හැදුනාම අපි අතර අර නව ප්‍රවේද ඇති වෙන අවධානමක් තියෙනවා. සමහර විට ඔය ඉන්දියන් ප්‍රභේදයේ කියලා වගේ ශ්‍රී ලංකන් ප්‍රභේදයක් වුණත් ඇතිවියෝ අලප්පන්න බෑ. විශාල ලෙස වේගින් හැමතැනම මේක පැතිරෙයි. අපි දැන් මේ ඇතුළු වෙන්නේ තව ජීවනාත්මක රටකට. කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය 50%කින් වැඩි වී ඇති බවද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා. අද දිනේ ජාතික රෝහලේ කොළඹ රෝගීන් 600 ගණනක් ප්‍රතිකාර ගන්නවා. ඔවුන්ගෙන් රෝගීන් 305කට පමණ ඔක්සිජන් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඉන්න රෝගී සංඛ්‍යාවෙන් 50%කට පමණ. අපි මේක කලින් දුටුව තත්ත්වයක් නෙමෙයි. අපි මීට මාසයකට එකහමාරකට කලින් අපි දැක්කේ සමහරට 120කට 30කට පමණයි අවශ්‍ය වෙන්නේ ඔක්සිජන්. නමුත් දැන් අපි දකිනවා 50%කට පමණ ඔක්සිජන් අවශ්‍ය වෙනවා. ලංකාව පුරා විශාල වැඩිවීමක් වුණොත් එහෙම ඔක්සිජන් අවශ්‍ය රෝගීන්ගේ අපේ ධාරිතාවේ ඉක්මවා යෑම වැළැක්විය හැකි දෙයක් නෙමෙයි. අවාසනාවන්ත දේ තමයි මරණ අනුපාතයේ වැඩි විය හැකි. පසුගිය මේ සති දෙක තුන තුළ 120 එහෙම නැත්නම් 100 සිට 160 දක්වා දිනකට මරණ වාර්තා වුණා. ඉතින් අඩුම තරමින් අපි දන්නවා ඉදිරි මාසය තුළ මරණ 4800ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් 5000කට වැඩි සංඛ්‍යාවක් සිදු විය හැකි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.